අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතින් නැරඹේ බ්‍රියාජ් බදියුදීන් නිදහස් කිරීමට අදාළව නීතිපතිවරයාගෙන් සීඩී ප්‍රධානීන්ට කැඳවීමක් කොළඹ සෑම නිවාස සංකීර්ණයකටම ඉදිරියේදී පොලිස් මුරපොළක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වීමට නියමිතයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දැසන 8:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා පෙරවරු කාලයේදී මෙන්ම පසුවරු කාලයේදීද විභාගය පැවැත්වෙනවා එහිදී විෂන් රසක් සඳහා අපේක්ෂකකින් පෙනී සිටීමට නියමිතයි නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන මෙවර විටත් ස්ථාපිත කර අවසන් අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසන්නේ අපොස් උසස් පෙළ විභාගය ඊතා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් යටතේ පැවැත්වෙන බැවින් කිසිදු අනියතභියක් ඇති කරගත යුතු නොවන බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රය විෂ බීජ හරණය ගමනාගමන පහසුකම් දුම්රිය බස් සේවා මේ සියල්ලක්ම ගැටගහලා සියලුම ක්ෂේත්‍රවල සම්පූර්ණ සහාය සහාය ගැන නියම හැඟීමක් ඇතිව තමයි සියලුම ක්ෂේත්‍රවල නිලධාරීන් මේ වැඩ කටයුතු කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් තමාහමු වේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට කැඳවීමක් සිදු කර තිබෙනවා 2019 අප්‍රේල් මාස 21 දින සිදු වූ පාස්කු දින ප්‍රහාරයේ එල්ල කළ ත්‍රස්තවාදීන්ට අනුබල ලබා දීමේ චෝදනාවට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදුදීන් පසුගිය අප්‍රේල් මාස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර රියාජ් බදුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබුණා. ඒ අනුව රියාජ් බදුදීන් මුදා හැරීමට අදාළ සියලු විමර්ශන ලිපිගොනු සමග නීතිපති කාර්යාලයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට කැඳවීමක් සිදු කර තිබෙනවා. අදාළ නිලධාරීන් හමු වන අවස්ථාවේදී විමර්ශනෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනයකට භාජනය කිරීමට නියමිතයි. තවද ගරු නීතිපතිවරයාගේ දැනුමෙන් හා අධීක්ෂණයෙන් තොරව රියාත් බදුද්දීන් යන අයව නිදහස් කළේ කෙසේද යන්නත් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් හා අභියාචනාධිකරණයේ ගුණකර හේබියස් කෝපස් නඩු රියාත් බදුද්දීන් විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහුව අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණා ගරු නීතිපතිවරයාගේ අවධානයට භාජනය වීමට නියමිතයි. ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් සාක්ෂි අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ගරු නීතිපතිතුමා අදාළ පාර්ශ්ව කරුවන්ට අදාළ උපදෙස් දීමට කටයුතු කිරීමට නියමිත බවට මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. මෙතර පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්නොමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අර්ලියගහ මන්දිරයේදී පසුගිය නවවනදා භාරතෙනු ලැබුවා. කිසිදු අන්තවාදී පුද්ගලයෙක් තම පක්ෂයට එක් කර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බදුරුදින්ද බදුරුදින්ගේ මල්ලිද චන්දර ඉස්සෙල්ලච්චුවා ඒ ඇත්ත එක්ක ආණ්ඩු කරන්නේ නැහැ කියලා. අදටත් කියන්නේ එහෙම තමයි. හැබැයි මේ බදුරුදින්ගේ මල්ලි නිදහස් කරපු එක පිළිබඳව අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඒක එහෙම උනේ කොහොමද කියලා බලලා ඒකට අවශ්‍ය කටයුතු කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක නිසා ඒක කරපු අයගේ යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට විරුද්ධව කටයුතු කරන්න කියලා. ඒක නිසා අපි කොයි වෙලාවකවත් මේ කාගේවත් පස්සේ යන්න අපට ඕනේ නැහැ. ජනතාව අපට 3-2ක් දීලා තියෙනවා. ඒ 3-2කේ බලයක් දීලා තිබුණේ 19 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය වෙනස් කරන්න කියලා. හැබැයි ඕනෑ කෙනෙකුට මං එදත් කිව්වා ඡන්ද දෙන්න පුළුවන්. අන්තවාදී කිසි කෙනෙක්ව මේ ආණ්ඩුවට ගන්නෙ නෑ. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ බැලුවහම බදුරු දීලා ඉන්නේ කා එක්කද? සජිත් ප්‍රේමදාසත් එක්ක. මොකෙන්ද ඡන්ද ඉල්ලුවේ? ඒගොල්ලෝ ඡන්ද ඉල්ලුවේ ඒගොල්ලොත් එක්ක. මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම. දැන් විපක්ෂයේ ඉන්න කට්ටිය අපෙන් අහනවා බදුරු දින්ගේ මල්ලි අන්තවාදී කියපු එක කියලා නිදහස් කරේ කවුද කියලා ඡන්ද. තමන්ගේ ඔඩොක්කුවේ අදටත් ඉන්නේ බදුරු දින්. සජිත් මහත්තයාගේ කට්ටිය අපෙන් අහනවා මෙයා ගන්නවද කියලා. මට හිතෙන්නේ එහෙන් මෙහාට එයි කියලා බයට වෙන්න ඇති. හැබැයි
අපි ගන්නේ නැහැ ඔහෙලම තියාගන්න. මේ රටේ ජනතාව ඔහෙලව ප්‍රතික්ෂේප කරේ ඒගොල්ලොත් එක්ක හිටපු හින්දා. අපි කිව්වා අන්තවාදයට ඉඩක් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවගේ රජය කියලා. ඒක නිසා ඒගොල්ලෝ අරගෙන සජිත්ත්ව වෙච්ච වැඩේ අපි කරගන්න කැමති නැහැ. ඒ නිසා අපට ආණ්ඩු කරන්න ඕන තරම් පිරිසක් ඉන්නවා. 150ට වැඩි ගානකින් මේක විශ්ව සම්මත කරලා පෙන්නනවා. පසුගිය කාල සීමාව තුළ වත්මන් ආණ්ඩුවේ නොසලකලිමත් භාවයේ හේතුවෙන් මේවන විට යලිත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය කාලේ පුරාම ආණ්ඩුවේ දේශපාලන නායකයන් මේ COVID-19 වසංගතයේ රටෙන් පහ වෙලා තියෙන හැඟීම සමාජය තුළ තහවුරු කළා. මොකද රෑට අපි නිවුස් බලනකොට අපිට පේනවා ආණ්ඩුවේ නායකයෝ හැසිරෙන්නේ මේ රටේ කොවිඩ් 19 වසංගතයක් නැහැ. ඒක දැන් මේ රටින් පහ වෙලා ගිහිල්ලා තියෙනවා වගේ තමයි පෞගිය දවස් පුරාම ඔවුන්ගේ ඇසිරීම රටාව දැක්කේ. මේ ආණ්ඩුවේ ඉන්න නායකයන්ගේ නොසැලකිලිභාවයේ උඩ තමයි මේ වසංගතයේ මේ විදියට දැන් පොකුරු වශයෙන් තැන් තැන්වල මුළු රටේම ව්‍යාප්ත වෙන තත්ත්වයට මේක උදා වෙලා තියෙන්නේ. මේ කොවිඩ් 19 පරාජය කරන්න කිසිම වැඩපිළිවෙලක් දියත් කරන්න ආණ්ඩුවට අමතක වුණා. ඊට වඩා ආණ්ඩුවට උවමනාව තිබුණා 19 වෙනි සංශෝධනය පරාජය කිරීම උවමනාවෙන් තමයි ආණ්ඩුව මේ පෞගිය මාස 4 5 තුල ආණ්ඩුව වැඩ කළේ. ඒක තුල තමයි අද වෙනකොට මුළු රටම නැවත වතාවක් කොවිඩ් 19 වසංගතයට හසු වීමේ අවදානමට අද වෙනකොට මේ රටේ ජනතාව ලක් වෙලා තිබෙනවා. වත්මන් රජය මේ කොරෝනා වසංගතය සාර්ථකව නිමකරොත් එහෙම උප්පැන්නේ නම හැටියට රාජපක්ෂවරු හැටියට අනිවාර්යෙන් ලියා ගන්නවා. හැබැයි මේක දැඩි ලෙස ව්‍යසනයක් බවට පත් වෙලා මේකෙන් ජනතාව හානියට පත් වුණොත් එහෙම අනිවාර්යෙන් මේ රටේ ත්‍රිවිධ හමුදාවයි රාජ්‍යංශයයි මේ රටේ ජීවත් වෙන සියලු පුරවැසියන් මේ වැරද්දේ වැරදිකරුවන් බවට පත් කර. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ජනතාවට වක්කෙන් විපක්ෂයක් හැටියට තා කාරණුක ඉල්ලා සිටිනවා. තම හිසට තම අතමේ සෙවණැල්ල. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න එහෙම නැත්තම් මේ සියලු දේට අවසාන වශයෙන් තමන් වැඩි කරුවන් බවටපත් වේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේවන විට ඇතැම් හේතුන් මත පසුවන්නේ දැඩි කලකිරීමෙන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මාකාරක පුංචි කලකිරීම් තියෙනවා මේ වෙලාවේ. හරි. අපි මැතිවරණට ඉස්සෙල්ලා ගිවි ගහපු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණේ අද ප්‍රශ්නයක්. අපට කිව්ව තුනෙන් එකක් දෙනවා කියලා අපේක්ෂකයෝ. අපි පොදු ලකුණකින් ඉල්ලනවායි කියලා කිව්වා. අපිට විවිධ හැකියා අවස්ථාවන් නිලතල දෙනවායි කිව්වා. ජාතික ලැස්තුවේ මෙච්චර ප්‍රමාණයක් දෙනවා කියලා මේ ඔක්කොම දේවල් අද වෙනකොට බිඳ වැටිලා. අද මේ වෙනකොට සමහර ඇමතිවරු අපේ පාක්ෂිකයෝ ගිහාම ඕගොල්ලෝ ශ්‍රී ලංකාකාරයෝ කියලා ඒ අයව ගේට ඒ සේවා කටයුතු සපයා දෙන්නේ නැහැ. සමහර ඇමතිවරු සමහර ක්‍රියාකාරකෙන්. ඒ වගේම අපි දැක්ක මැතිවරණ ව්‍යාපාරයේදී අපේ නායකයාට අපහාස උපහාස කරන ආකාරය. ඒ වගේම මේ මෑත කාලේ අපි දැක්ක පාස්කු විරුද්ධ ප්‍රශ්නය පදනම් කරගෙන වැරදි කරනවා නම් එතුමා හිරිය දාන්න ඕන, අත්අඩංගුවට ගන්න ඕන, දඬුවම් කරන්න ඕන. මේ මෙහෙම මේ අපි සන්ධානයක් තුලේ ඉන්නේ. සන්ධානයක් තුලේ ඉන්නව නම් සන්ධානයට සාධාරණත්වෙ වෙන්න ඕන. අපිට සලකන හැටි කොහොමද කියන කාරණේ ගැන මේ රටේ අපේ පාක්ෂිකයෝ මේ වෙනකොට යම් ආකාරයක කලකිරීමක ඉන්නේ. ඒ කාරණා ඉෂ්ට නුනයි කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක ලොකු හැප්පීමකට යන්නේ නැහැ. අපි ඉවසීමෙන් කටයුතු කරනවා. මොකද මේකේ වාසිය මේකේ යම් හානියක් වුණොත් ඒකේ වාසිය ගන්න පොදු සතුරා. අපි සතුරාට අවියවුද දීලා නැහැ. අපි පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ මොහොතේත් අපි ඉවසිලිවන්තව මේ ආණ්ඩුව ශක්තිමත් කරමින් මේක නිවැරදි කරමින් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ මාර්තු මස වන තෙක් මෙරටට ප්‍රමාණවත් පරිදි වීතක පවතින බවත් පිටරටින් සහල්ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වෙනකොට රටේ හාල් හිගයක් නිර්මාණය කරලා තියෙනවා. වෙළඳපොලේ හාල් ගිනි ගනම් වලට යමිමින් තියෙනවා. හාල් හිගයක් නිර්මාණය කරලා ඒක ඇතුලේ තමයි මේ හාල් මිල ඉහළ දාලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඉතා වගකීමෙන් කියනවා බන්දුළු ගුණවර්ධන මේ ඕනම ඇමති කෙනෙකුට අපි අභියෝග කරනවා අපි ඕනම නාලිකාවක කතා කරන්න සූදානම් පිටරටින් හාල් ගේන්න උවමනාවක් නැහැ. මේ පිටරටින් හාල් ගේන්න ලෑස්ති වෙන්න වෙන මොකටවත් නෙමෙයි. මේ මංකොල්ල කණ්ඩ මේ කොමිස් කණ්ඩ මේ වෙන මොකක්වත් මේ කරන්නේ බිස්නස් එකක් කරන්නේ. අපි නැවත වතාවක් කියනවා ලබන මාර්තු පහුවෙනකම් රටේ කණ්ඩ වී තියෙනවා.
අපිටටි ආණ්ඩුව පිළිගන්නෝනි බන්දුල ගුණවර්ධනලා පිළිගන්නෝනි මේ මහා පරිමාණ මෝල් හිමියෝ ගෙන්නලා බෙලා ඊගොල්ලෝ දෙන සංඛ්‍යාල එකනද රජයේ සංඛ්‍යාල එකනද පිළිගන්නෝනි ඩකඩු හෙට්ට කොබ්බකඩු ගොයි පටේෂණ ආයතන තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා රජයේ ආයතන තියෙනවා ඒ ආයතන දෙන සංඛ්‍යාල එකනද පිළිගන්නෝනි හාල් මාපියාව ක්‍රියාත්මක කරන මහා මෝල් හිමියෝ දෙන සංඛ්‍යාල එකනද පිළිගන්නෝ දැන් පිටරටින් ගෙන හාල් වල පැකට් එකේ ගහලා තියෙනවා අවුරුදු දෙකයි ගැරන්ටිය මේ හාල් ඔක්කොම එම්බාම් කරලා තියෙන්නේ මතක තියාගන්න වසප් පිට වස ගහලා එම්බාම් කරපු හාල් තමයි මිනිසුන්ට එවන්නේ කොළඹ සෑම නිවාස සංකීර්ණයක් සඳහාම ඉදිරියේදී පොලිස් මුරපොළ බැගින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබඳු තෙන්නකෝන් මහතා පවසනවා ඒ බස්නාහිර පළාතේ විශේෂිත වූ ස්ථාන කිහිපයක පොලිස් මුරපොළ ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ පොලිස් ඒකක විරුද්ධ කරනවා කියලා කිව්වහම සමහර කට්ටිය සන්තෝෂ වෙනවා ඇතියි. ගොඩක් කට්ටිය. අපේ ගෙවල් කිට්ටුව පොලිසියක් දාපුවම හොඳයි අපේ ආරක්ෂාවට කියලා ගොඩක් අය සතුටු වෙනවා. සමහර කට්ටිය නීති විරෝධී දේවල් කරන අය ටිකක් අසතුටු වෙනවා ඇති. නැත්නම් අකමැති වෙනවා ඇති පොලිසියක් දැම්මන් පස්සේ අපේ කටයුතු ටික හරියට කරගන්න බැරි වී කියලා. මේ නිවාස සංකීර්ණ දෙකේ කුඩු ගැහිල්ලයි, ගංජා ගැහිල්ලයි, මත්ද්‍රව්‍යයි සම්පූර්ණ නවත්තන්න අවශ්‍ය. මේ මුරපලවල් දැම්මේ එකට තමයි වෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න සෑහෙන පිරිසක් මේ කාන්තාව මේ ළමයි මේ කුඩු ප්‍රශ්නෙවි ගංජා ප්‍රශ්නෙවි සෑහෙන දුක් විඳිනවා. ඒත ඉස්කෝලේ යන වයසේ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යන්න නැතුව කඩකප්පල් නැන් පස්සේ අධ්‍යාපනයේ කරන්න ඉතුරු වෙන්නේ කුඩු ගංජා බිස්නස් එක විතරයි. ඒත ලාබාල කාලෙම කුඩු ගංජා බිස්නස් එක පටන් ගන්නවා. කුඩු ගංජා බිස්නස් එක ටික දවසක් කරද්දී ඒ දරුවත් කුඩු ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ ලස්සනට හදාපු දරුවෝ ටික බොහොම අමාරුවෙන් හදාපු දරුවෝ ටික ලොකු මහත් වෙද්දී කුඩුකාරයෝ බවට පත් වෙනවා. ගංජාකාරයෝ බවට පත් වෙනවා. මුළු අනාගතේම දේ විවරයි දරුවන් කියන්නේ. ඒ නිසා මේ මුරපොළ දාලා විනිරදාරින් දාලා තියන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුළත මේ නිවාසවලට කුඩුයි ගංජයි ගෙන ඒම සම්පූර්ණයෙන් නතර කරනවා. ඒකට සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ගේ සහාය අවශ්‍යයි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි එළි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.